Star channel, fun with Ryan. අපිව subscribe කරලා නැත්තම් පල්ලෙලා තියෙන bell icon එක එකට ගන්න පයින් පාර අනිවාර්යෙන් අපේ upload කරන හැම video එකක්ම ඕගලන්ට තලන් තලන් ගාලෙයි. අපිව subscribe කරලා නැත්තම් very bad කියන සෑ. Good and the bad and the ugly හොඳ නරක කැත ගල් මුල් හැමදේම කතා වෙන fun with Ryan. අද මගේ කොහොමද මම මේ කෙනා වඳුරන්නේ කියලා අඳුරලා දෙන්නේ කියන එකත් මට ප්‍රශ්නයක්. මොකද मगे मुलावधि मं कला कलावट कलाकार मऊ अंदर मऊ मगे परन मित्र अभी नितरम कथाबा कर तुनाट हदवती मित्र काम ये सोद काम तीन मगे मंग गोडाक गारू करना के थिंग वेन कवरुत नहीं ඒ මගේ මිත්‍රයා සහ ඔබලගේ මිත්‍රයා සේනක විජේසිංහ thank you ලොකෝ අයියේ මගේ ආරාධනා පිළිගන්න ප්‍රෝග්‍රෑම් එකට ආවට හදවතින්ම thank you ඔයාලට thank you කතා කරලා ඉතින් කතා කරන්න නැති කාලයක් මට ඒක එහෙමද ඒ වුණාට මේ ඔය අපි කතා කරා ඒ වුණාට අපි දෙන්නට හම්බෙන්න බැරි වුණා නේ පොඩි කාලේ ෆෝන් එකෙන් විතරයි හම්බුනේ ඔව් අපි මේම පටන් ගමු සේනක අයියේ මේ මොනද අලුත් වැඩ කටයුතු අලුත් වැඩ කටයුතු මේ දවස්වල අලුත් වැඩ කටයුතු තමයි මේ ෆේස් මාස්ක් විකුණන ඒක තමයි අලුත්ම වැඩේ සිරාවටම නෑ ඒක හොඳ දෙයක් හොඳ දෙයක් හොඳ ඒක හිනා වෙන්න බෑ මේක ඒක මේ කාලය ඇතුළේ ඉතාම අත්‍යවශ්‍ය දෙයක් අනිවාර්යෙන් සහ අපේ දැන් ඇත්තටම මේ කොවිඩ් එකත් එක්ක අපි කලබිට හැරලා නින් ඔව් ඒ කියන්නේ මට දැන් අවුරුද්දකට දැන් ලඟ වෙනවා ගිය මාර්තු මාසෙ ඉඳන් මොකද මගේ මාර්තු මාස තමයි පළවෙනි මගේ ෆිල්ම් එක දාන්න මම ප්ලෑන් කරන් හිටියේ. ඒක එහෙම බ්ලොක් වුණා. ඇයි ඒ බ්ලොක් වුණේ? ඒ කොවිඩ් ආව. ඔව්. බ්ලොක් වුණා. දැන් දාන්න පුළුවන් වුණත් මේ කාලේ දාන්න බැහැ ආපොසරයක් ආයි නැවතත් අපි බියසනේ මැදින් ඉන්නේ. ඔව්. ඒකෝට අපි කරගෙන දැන් ඒකෝට මගේ සටන් කලාපන්ති උනත් නවත්තන්න උනා තාම මේ වෙනකොටත් සටන් කලාපන්ති අපිට පවත්වන්න බෑ. ඔව්. එතකොට දැවැන්ත අරුබුදයක් මොකද මම පහුගිය කාලේ ලංකාවට ආවට පස්සේ 17 මම කරගෙන ආව පළවෙනිම කාරණා දෙක තමයි ෆිල්ම් ටික දිගරම කරගෙන ඩිරෙක්ට් කරා ෆිල්ම් තුනක් පහුගිය අවුරුදු ගානේ සහ මගේ ක්ලාසස් ටික ආපෝසරයක් රිෆ්‍රෙෂ් කරලා අරගත්තා විතරයි. ඔව්. ඒ දෙකම දැන් ලොක්ඩවුන්. ලොක්ඩවුන්. ඒ නිසා ළමයි 4 දිනක් ඉන්න ඔයා දන්නවනේ තුක. ඔව්. ඉතින් මේ ඒ නිසා ඉතින් පොඩි ව්‍යාපාර පැත්තට වැහැලා ඉන්නවා දැන්. නෑ හොඳයි. ඇත්තටම හොඳයි. සා ඔයා හොඳ දෙයක් කරන්නේ. ඉතින් ඒකත් එක්ක මේ කොහොමද දේශපාලන පැත්ත? දේශපාලන කාලෙක මම දැක්කේ නෑ පොඩ්ඩක් මොකද මම දකින සේනක විජේසිංහ මේම කරලා ස්ටේජ් වල කතා කරපු එක පාට ඔයා නිහඬ වුණාද නැත්තම් නිහඬ කරාද? දෙකම හරි. මුලින් නිහඬ කරා ඊට පස්සේ නිහඬ වුණා. ඒ කියන්නේ කිසිම හඬක් නගන්න බැරි කාලයක් තිබෙන අපිට. ඔව්. ඒ සාමාන්‍ය මිනිස්සෙක්ට දේශපාලනේ කතා කරලා ප්‍රසිද්ධියේ එළියට එන්න බැරි කාලයක් තිබ්බා මට මතක හැටියට 2008 කලින්. ඔව්. ඒ කියන්නේ ඔය එක කාලයක් ඡන්දෙත් තිල්ලුවා. ඔව්. LTT යුද්ධය අපි ජයග්‍රහණය කරන්න කලින් ඔය අද දේශපාලන ශේෂ්ත්‍රයේ ඉන්න නල්ලුලියෝ කවුරුත් අපිට පේන්න හිටියේ නැහැ නේ. ඔව්. මම ජීවිතේ පටන් ගන්නෙම 1987 විතර ඉස්කෝලේ යන කාලේ ඉඳන් දේශපාලනේ. ඒතර මගේ ඇඟ ඇතුලේ දේශපාලනේ තියෙනවා. ඔව්. ඒ කියන්නේ දේශපාලන තියෙනත් එක්කම නුවර කට්ටිය ආව ආමන්ත්‍රණය කරේ කැන්ඩි රොබින් හුඩ් කියලා. එහෙම කුතිබ්බයි කාලේ. මේ ඉතින් ඊට පස්සේ දේශපාලනට මම සක්‍රීයව ලොකුර දායක වෙන්නේ කෙනෙක්. නළුවෙක් වුණාට පස්සේ රටේ මිනිස්සුන්ට පේන්න මට එළියට බහින්න වෙන්නේ 2000 පහේ ජනාධිපති වර්ණ වෙලාවේ. එතකොට ඒ කාලේ දේශපාලනේ ඇත්තට අද වගේ ජනප්‍රිය නෑ. ඒ කියන්නේ දැන් අද දේශපාලන කියපු ගමම්ම ඡන්දයක් කියපු ගමම්ම නල්විලියෝ කණ්ඩායම් යනවනේ. ඔව්. ඒ කාලේ නෑ. මොකද ඒ කාලේ LTT එක හතරත් ඒ ගහනවනේ. ඔව්. එතකොට ඉතින් ওই දේශපාලන වීරයෝ දේශප්‍රේමීන් කවුරුත් නෑ. ඔව්. හරි. ඒ යන ගමනේදී මම ඔයා එතකොට අපි නිරෝෂන් එතකොට බුද්ධි අයියා සහ බුද්ධි වික්‍රම අයියා මම හිතන්නේ කලාකරු 6-7 දෙනා තමයි මේ තංගල්ලට ගියේ.
මං හරි 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 නේ ඔව් ඒ මම මම කියන්නේ රයින් ඊටත් කලින් ඔව් ඔය ඔයා කියන්නේ 2008 ඔව් මං කියන්නේ 2005 ඔව් කවුරුත් මෙ හිටියේ නැහැ මූණු දන්න කට්ටියකින් හිටියේ මමයි රොජර් සෙනරත්නයි මට මතකයි ක්‍රිෂාන්ත රන්දකයි අපි කීප දෙනෙක් විතරයි ඒ ක්‍රිෂාන්තලා ගායකයෝනේ ඔව් දැන් ඒ කාලේ මම ගිහිල්ලා අද 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 දේශප්‍රේමී ඉන් හැටියට පිනී සිටන මහා මොකද කියන්නේ අර මේ බහුශෘත කලාකරුවෝ ටික මේ 2005 නම් මම දැක්කේ නැහැ එල්ටිටි ගහන කාලේ. ඔව්. ඒ ඔක්කොමලා කලෙදි බහින්නේ 2009 මැයි 16 මැයි 19 යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ. ඔව්. තමයි හරි වීර කතා ඔක්කොම ටික එළියට එන්නේ. ඉතින් මම මහා ලොකු කැපකිරීමක් කරා අරන්. ඒ කියන්නේ ඒක දන්නවා. ඒක දැන් ඔයා දන්නවා බුද්ධි අයියා දන්නවා. ඔව්. නිරෝෂන්ලා දන්නවා ගොඩක් කට්ටිය දන්නවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒක දන්නේ නැති දන්නේ නැත්තේ ඒ දේශපාලන නායකයෝ ටික ඒක දන්නේ නැහැ. ඉතින් මම කරපු මම කැපකිරීම කරා කියලා එයාලා දන්නේ නැහැ. ඔව්. හැබැයි ඔයා හෙට ගිහිල්ලා අහන ප්‍රතිවිරුද්ධ දේශපාලඥයෝගේ එයාලා දන්නවා. දන්නවා. ආ සේනක ඕක තමයි අපේ නායකයාට බැන්නේ. ඕක තමයි මහින්ද රාජපක්ෂට කලාකරුවෝ ගෙනිච්චේ. ඕක තමයි ස්ටේජ් එකේ බැන්නේ කියලා. ඔව්. ප්‍රතිවිරුද්ධ දේශපාලඥයෝ දන්නවා. ඔව්. හැබැයි අර අර කට්ටිය දන්නේ නැහැ වගේ ඉන්නවා. ඇයි ඒ? ඒක මට තේරෙන්නේ. ඒ කියන්නේ තව කලාකරුවෝ ගිලවාව කපලද නැත්නම් ඔයා විසින් මේක මේක සාමාන්‍ය දෙන්නේ. ඔව්. ඒ කියන්නේ මම ඒ කාලේ වට මතක ඇති අපි අරන් ගිය 50කට ආසන්න ප්‍රමාණයක් ආටිස්ලා. මම මම විතරක් අරන් ගියා. ඔව්. එතකොට ඒ කට්ටිය ගිහිල්ලා ඉල්ලලා කිව්වා සේනක ඔයා හින්දා තමයි අපි අරලී ගහමන්දරින් කැමරේ එකක් ගන්න කියලා. එහෙම කියපු අය නාමල් රාජපක්ෂත් එක්ක නිල් බලකාය මං හදලා කලාකරුවෝ ටික එකතු කරලා ගිහිල්ලා වැඩි කල්යන් ඉස්සලා ඒ කට්ටිය ඔක්කොමලා ටික 75ක් විතර ගිය සෙට් එක එකතු වෙලා අද වෙනකන් නාමල් රාජපක්ෂෝයි මාව යාත් කළා දැම්ම. හැබැයි ඒකේ වරද මන් දකින්නේ අලගේ නෙවෙයි. ඔව්. බුදුහාඳුරුන් කාලේ ඉඳන් ජීසස්ගේ කාලේ ඉඳන් කේලම් කියනවා කියන එක ලෝකේ ආරම්භය ඉඳන් තිබ්බා. අනිවාර්යයෙන්. කූඹිත් කේලම් කී කියනවනේ. ඔව්. එහෙම යනකොට. ඔව්. ප්‍රසිද්ධින කේලම් අහන අයගේ. ඔව්. ඒක දුර්වලයෝ කියලා මම තේරුම් ගන්නේ කේලම් කියන අය නෙවෙයි. ඔව්. මරුනේ දැන් ඔයාව කපන්ඩෝන් නම් මට කාට හරි කේලමක් කියලා. ඉතින් මරුනේ ඒක නියමයිනේ. ඔව්. ඒත් දක්ෂයා මම කේලම් කියන කෙනා. ඔව්. ඒතර මගේ වචනෙන් කිව්වොත් ගොබ්බයා වෙන්නේ කේලම් අහලා ඒකට රියැක් කරපු කෙනා. ඒතර එයා නෝගත් තමයි දේශපාලනේ ඉන්න ලොකු ලොක්කෝ ටික තමයි ගොබ්බු මට. ඔව්. මොකද එයාලනේ මට ගැහුවේ. අපේ කට්ටිය සාමාන්‍ය වැඩේ කරා යාලගේ. ඔව්. ඒ කියන්නේ ගැහුවා කියන්නේ මොන මොන විදියෙන්ද ඔයාට ඒ ත්‍රෙට් එක ආවේ? ගැහුවා කියන්නේ එහෙම ත්‍රෙට් එකකට නෙවෙයි. මගේ ආත්මයට ගැහුවේ. ඒ කියන්නේ 2012 11 2010 තමයි මාව තර්ජනයක් වෙන්නේ ටිකක් යාලට. ඔව්. ඒකට හේතු ගොඩක් කියන්නේ ගියොත් මම හිතනවා ඒක මගේ එකීදි මම ඔයාලගේ කාලේ අපරාධයක් නැත්තම් මගේ ඉදිරියේදී මම හිතාගෙන ඉන්නවා මේ සිනු නම් ගම් මැතුව මගේ YouTube channel එකේදී මේවා එලිදරව් කරන්න. හරි. අපි ඒකෙත් නම කියමු දැන් කතා වෙච්ච එක. සේනක විජේසිංහ official YouTube channel එක. ඔව්. ඒක ඉස්සරහට දිගටම videos එනවා ඒකේ. ඔව්. ඒකේ ගොඩාක් වෙලාවට තියෙන්නේ ඇත්ත. ඔව්. ඒ කියන්නේ අර රංජන රාමනායක කියනවනේ තිත් ඇත්ත කියලා රංජනයා මම රංජනයාගේ ඒ වැඩේ මං හරි අගය කරනවා. ඔව්. හැබැයි 150යි. ඔව්. සියර අගේ නොකරන කැලේ තමයි එයා ඒක කරන සිස්ටම් එකේ තියෙන පොඩි අවුලක්. ඔව්. එයා ඒක ඒ සිස්ටම් එක එයා හදාගත්තා නම් මේ රටේ ඊළඟ විජේ කුමාරතුංග තමයි මං කියන්නේ සිනමාවේ නෙවෙයි. ඔව්. ඊළඟ දේශපාලනයේ විජේ කුමාරතුංග කියන චරිතය. ඔව්. අතර ගන්න පුළුවන් කෙනා තමයි රංජිත් රාමනායක. අනිවාර්යෙන්. හැබැයි එයාගේ තිනවා එයාගේ දේශපාලන විඥානයේ තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් නිසා. ඔව්. එයා ඒක තාම අතට අරගෙන නැහැ. හරිද? එතකොට මම වෙන කතාවක් කියන්නම්. ඒ නිසා මම මේ මගේ කි ට්‍රයි කරන්නේ තිත් ඇත්ත කියන දෙන් සමහර වෙන ඔහොම කියන්න එපා මිනිසුන් දෙහෙම කතා කරන්න එපා බල්ලකොර අපි කතා කරලා නැහැ හැබැයි මුළු රට ඇතුළේම අපි වැරදිකාරයෝ මොකද යාළේ එකතු වෙලා අපිව වැරදිකාරී කරලා අපි ඉන්න උපේක්ෂාවෙන් බලාගෙන අපි දන්නෙත් නැහැ සමහරවිට මම කියන්නේ එතකොට මට දැන් හිතන දේ තමයි මගේ ජීවිත කාලෙන් ඔයාලට උනත් හැමෝටම ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ එහෙම ඒ කියන්නේ මගේ ජීවිතේ වෙලා තියෙන දේවල් සහ ඒවට මම රියැක්ට් කරලා තියෙන දේවල් සහ මම සමහර ලබාගෙන තියෙන දේවල් ගත්තොත් මේ ඒකෙන් ලොකු පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ දේශපාලනේ මේ ලංකාවේ තියෙන කසිකබල් දේශපාලනේ ඇතුළේ කොහොමද මිනිස්සෙක් හැසිරෙන්නේ කියන එක. මම කරේ මම අර හයිනලා කියලා ඉන්නේ. ඔව් ඔව් මම දන්නවා. උන්ගේ ළඟින් යන්නත් බැන්නේ ගඳ ගහනවනේ. ඔව්. ඒ හයිනලගේ කූඩුවකට සිංහෙක් ගියා වගේ වැඩක් මට වුණේ. හරිද?
ගඳත් එක්ක තමයි මාත් එළියට ආවේ. එහෙමද? ඉතින් මේ හයින්ලක් කුඩු කියලා ගන්නේ මම මේ රටේ තියෙන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ටික. ඔව්. ශ්‍රී ලංකා UMP පොදු ජනෝ කියන පක්ෂ ඔක්කොම. ඒ ඇවිල්ලා හයින්ලක් කුඩු. ඔව්. හයින්ලා යාලා. ඔව්. ළඟින් වායේ කුඩුවට ගියා. ගියා. අපි එතනින් නතර කරලා පොඩි විරාමයක් ගමුද? ආ? ස්ටාර් channel fun with ryan. අපි පොඩි break එකක් අරන් එමු. අපිව subscribe කරන්න පල්ලෑ තියෙන bell icon එකට click එකක් දාන්න. එතකොට අපි upload කරන හැම වීඩියෝයක්ම ඔයගලන්ට එනවා. good and the bad and the ugly හොඳ නරක කැත අපිව subscribe කරලා නැත්තම් very bad කියන සෑඩ්. අපි පොඩි break එකකට යමු. Channel fun with Ryan break in passe koodu athule singya oh dewa thara prashne une mama trust kala eliyata panagat mage tekka giyani singya patau tika lassara e kattiyen patawune oh deshapalana patawune oh deshapalana kiyanne mokadda dan pradhana nalliliyo tika mage tekka giyama kiyana amathi uru gawada giilla me ali idime seena kayya giyapinna api aave නැත්තම් අපි මේ මුකුත් දන්නේ නැහැ. හ්ම්. එදා හැබැයි 2008 කිව්වේ. ඔව්. දැන් මට තුගන්න තත්ති දැන් යාලා ඉන්නේ. ඔව්. හරි. ඉතින් මේ පක්ෂවල ඇතුළට ඇයි 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 ඔයාව ඒගොල්ලන් එහෙම තැනකට ඔයාව මේ දැම්මේ. ඔයාගේම සහෝදර කලාකරුවෝ නේ. ඔව් ඒක හරි. මොකද ඔය දේශපාලන ඔය වටපිටාවේ මට හොඳ මගේ මිත්‍රයත්ම ඔයා දන්නවා. ડોક્ટર සංජය සෙන්ටර්. ડોક્ટર සංජය මගෙන් දවසක් ඇහුවා මේ प्रश्न कथा मठ देशपालन श्रेष्ठ हिट समार नायक දැන් ක්‍රෙඩිට් ගත්තෙම නාමල් රාජපක්ෂ වුණා. ඒ වගේම ආව බාර ගන්න. ඔව්. හරි. එතකොට අපේ මගෙත් එක ගිය සමහර රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ඉතින් අපිත් එක්ක එහෙම ගැටලුවක් නැහැ නේද? ඔව්. ශිල්පීන් ගත්තම මේ අයට දැනෙච්ච දෙයක් තිබ්බනේ නැහැ. ඒක ඔයා දන්න හින්දා මම මේ කියන්නේ. දැන් මට ගොඩක් දේවල් පුළුවන් කෙනෙක් නේ. ගොඩක් දේවල් පුළුවන්. ඔව්. මට ගහගන්න උගන්නන්න පුළුවන් ඒක ගහගල් එක. ඔව්. මට දේශපාලන වේදිකාවේ කතා කරන්න පුළුවන් දේශපාලන උපදෙස් දෙන්න පුළුවන්. මම දේශපාලන ඉගෙන ගන්න තියෙනවා. එතකොට මට නැත්තේ මොකක්ද? එදා ඉඳන් නැතිව තිබ්බ දෙයක් තියෙනවනේ මට. හ්ම්. මට නැති සල්ලි. හරිද? ඔව්. එතකොට ඒ අය අද වුණා. ඒ අය එදා ඒකට කැමති වුණ නැහැ. අපි හිතමුක නාමල් රාජපක්ෂ මොකද කියලා ආයෙසරක් මම කියනවා. මොකද යාට නම වැඩි කාලයක් මගේ ජීවිත කාලේ වැඩි කාලයක් දේශපාලනික කැපකිරීම කරේ යාට සහ එයාගේ පියාට. ඔව්. හරිද? එතකොට මෙයාලට ඕන කරා මෙයාලට අදත් හැම ඔය ළඟ ඉන්න කට්ටිය තේරුම් ගන්න ඕනේ. ඔව්. යාලට ඕන යාලට යටින් යාලට යටින් මේ අපිව තියාගන්න. හරිද? ඔව්. යාලට යටින් ඒ කියන්නේ අපිව යාලගේ වහලු විදිහට තියාගන්නකම් යාලා කැමති. ඔව්. වහලගෙන් වැඩ ගන්නවා. හ්ම්. චන්දයක් ලඟ වෙද්දී වටිනම මිනිස්සු බවට පත් වෙන්නේ අපි. ඔව්. දැන් මට මතකයි ඒ කාලේ ඔය අපිත් එක එකට ඉන්න කාලේ ඔය කවුරුත් නාමල්ලත් එක්ක කතා කරන්න යන්නේ නැහැ. මම තමයි කතා කරන්නේ, මට තමයි කතා කරන්නේ. උදේට කතා කරලා කෑවද බිව්වද කියලාත් මයෙන් අහනවා, සේනකයි කොහෙද ඉන්නේ කියලාත් අහනවා. දැන් මේක දිහා රයන් මේක දිහා ඇස් දැන් මමයි මගේ ඇස් දෙකයි නාමල් ගෑස් දෙකයි ඇස් හතරයි. ඔව්. හැබැයි මේක දිහා දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න ලක්ෂ ගණක් ඇස් අපේ කලා ශිෂ්ටි ඉන්න ලක්ෂ ගණක් ඇස් මේක දැක්කා. දැක්කම සනත් තිමිලිසිරි මට ලස්සන කතාවක් කව දවසක් ඇවිල්ලා. අද ඒක තමයි වෙලා තියෙන්නේ. ඔව්. කුරුණෑගල මීටින් එකක් වෙලාවේ අපි කට්ටිය ඔක්කොම සෙට් වෙලා ඉන්නකොට ඒතකොට ලොකු සෙට් එකක් හිටියා අපි ගිහිල්ලා. ජනප්‍රියම නළුලිය සෙට් එක. ඔව්. ඉන්නකොට සනත් එළියට ඇවිල්ලා මට දවස් කිව්වා සේනක පොඩ්ඩක් එන්න. මං කෝ ඇයි කියලා. අයියා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න කිව්වා. ඔව්. උඟ මොකෙන්ද පරිස්සම් එන්නේ? නෑ අයියා අපේ කට්ටිය අතර කතාවක් යනවා. අපි මේ කඩේ ගියාට නාමල්ලා දින්නට පස්සේ සේනක නම් ගොඩයයි කියලා. ඔව්. right ඔය ගොඩ ගියේ නැද්ද අත ඒක තමයි මං කියන්නේ ඒක තමයි මෙයාලගේ දැක්ම තිබ්බේ ඔව් ඒතර නාමල්ගේ ළඟ හිටපු සෙට් එක දන්නවා මේකෙදි මෙහෙම ගියෝ
මොකද නාමල් රාජපක්ෂරි යන්න බැරි වෙන මීටින් වලට නාමල් මට තමයි යන්න කියන්නේ වක්කීමෙන්. එතකොට එයා එතකොට මේ නාමල්ට මාව ඒ මට්ටමර වට ඒ කියන්නේ එයාව නියෝජනය කරමින් එයාට එන්න බින්නේ එයාව නියෝජනය කරමින් මට යන්න කියලා. එහෙම දේශපාලනේ ගොඩක් මට කරා. එයාලගේ කුතාලගේ දේශපාලන කැම්පේන් කරනකොට මේ සීනක මට එන්න ඉන්න ඔයා ගිල මීටින් එක අදින්න. මං අදිනවා. නෑ. ඉතින් එහෙම ඒක දකින්නකොට එයාගේ ශිෂ්ට පැත්තේ ඉන්න කට්ටිය අම්මලු සීන කියා සෙට් වුණොත් අපි කැපෙනවා. අපේ කට්ටිය සීනක ගොඩියයි. දෙගොල්ලම එකතු වෙලා අර නායකයා කියන මං කිය හයින කියලා කියන්නේ ඉතින් දේශපාලනේ ඉන්න ඕන දෙයක් වාසියට විතරක් හරව ගන්න දේශපාලඥයෝ ටික ඉතාලම ලේසියෙන් ඔවුන්ගෙන් මාව ඈඩ් කරලා දැම්ම අර දෙගොල්ලම එකතු වෙලා ඒ කියන්නේ දේශපාලඥයගේ පැත්ත හිරුපු සිවිල් චරිත ටික අපේ කලාව පැත්තේ මම අරන් ගිය කැරක්ටර්ස් ටික මේ කට්ටිය එකතු වෙලා මාව ලස්සනට පයින් ගාලා එළියට විසිකලා දැම්ම නෝබෝල් නෝබෝල් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නේ කවුද කියලා එලාට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ එහෙම මම එකයි කිව්වේ මාව වටන්න පුළුවන් එක තැනයි තියෙන්නේ දැන් මිනිහෙක්ව වටන්න පුළුවන් හැරි මිනිහෙක් විනාශ වෙන අංශ දෙකයි නේ තියෙන්නේ ඔව් එකක් මුදල් අනිත් එක ගෑන් ඔව් හරිද දැන් ගෑනු වැඩෙන් මාව වටන්න බෑ ඔව් ඒකද මාව අහු කරගන්න බෑ ඔව් මං ඊට එහා ගිහිල්ලා නේ ඔව් මුදල් පැත්තේ මාව අල්ලන්න පුළුවන් හේතුව මට සල්ලි නැහැ ඔව් හැබැයි මං හොරගම් කරන්නේ නැහැ එතකොටත් මුදල් පැත්තෙන් අල්ලගන්න අමාරුකමක් තියෙනවා ඒ කියන්නේ මුදල් පැත්තේ මාව හොරෙක් කරලා විනාශ කරන්නත් බෑනේ ඔව් හොරගම් කරන්නේ නැහැ නේ හොරගම් කරා නම් මම CID යන්න පේපර් හොගි අනිවාර්යයෙන් ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වෙච්ච කලාකරුවන්ගෙන් ළඟම හිටපු කලාකරුවන්ගෙන් මං විතරයි FCID නොගිය එකම කෙනා. ඒ කියන්නේ මං හොරගම් කළා නෑ. නෑ. හරි. ඒක මට සතුටුයි ඒක. හැබැයි අපේ ගෙදරට සතුටු නෑනේ. ඔව්. අවුරුදු 15ක් විතර මං ගෙදරට සල්ලි ගිනියල. ඒතර මගේ ජීවිතේ 150ක් පහු ගිය කාලේ කැප කළ තිබේ දේශපාලනේ. ඒතර මේ මිනිස්සු ඊටාම සක්කිලි විදිහට මාව ඔයා කියන්නේ වාව යූස් කරලා අයින් කරා. අයින් කරා. හැබැයි මම ලයිෆ් එකේ සෑහෙන වැටුණා. ඒ කියන්නේ 2012 වගේ වෙනකොට මට මගේ දරුවෝ ඉස්කෝලේ යවා ගන්න බැරි තත්ත්වෙට වැටෙන එක කියලා දන්නවා. එතකොට මේ නායකයන්ට කතා කරපුවම අහක බලාගත්තා. ගණන්වත් යත කිසි හැඟීමක් නැහැ. අපේ මිනිස්සු කියනවනේ හරි සංවේදී, මේමයි හරි මරු මාර සංවේදී මිනිස්සෙක් මිනිස්සුන්ට මාර ආදරෙයි කියලා. ඔව්. මිනිසුන්ට ආදරේ වෙලා වැඩක් ඇයි? තමන්ගේ අම්මට ආදරේ නැත්තම්. ඒතර මිනිසුන්ට ආදරේ වෙලා වැඩක්ද? තමන්ට කැපකිරීම කරපු එකට ආදරේ කරන්නේ නැත්තම්. උගේ පවුල වැටෙනවනම්, උගේ ළමයින්ට ප්‍රශ්න එනවනම් ඌගෙන බලන්නේ නැති නායකයාගේ මොකක්ද තියෙන මනුස්සකම රටට තියෙන මනුස්සකම ඒ ඔක්කොම රඟපෑ ඒ රඟපෑ හරි ඉතින් ඕක තමයි රහින් ඔය ඔය පහුගිය කාලේ සිද්ධ වෙච්ච එක හැබැයි යාළ නොදන්න කතන්දරයක් තියෙනවා ඔව් මම ඒක මේවට කියන්න හදන අවසාන වශයෙන් මොකද වර්තාව ඇති මගෙත් කතා කරන්න ගොඩක් දේවල් ඔව් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකට එක තැනක වරද්දගත්තා කලාකාරයෝ හිතුවේ නැහැ ඒ දේශපාලඥයෝ නැතුව මට ජීවත් වෙන්න පුළුවන් හයියක් තියෙනවා කියලා. රයිට්. මට මගේ ගේම් එක ගහන්න පුළුවන් කියන එක එයාලා හිතුවා. අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන ඕන දේශපාලන පක්ෂයක හෙට මට සමාජිකෙක් වෙන්න පුළුවන්. ඔව්. මගේ දැනුම නිසා එයාලාට මාව මාකට් කරන්න පුළුවන් කියලා. ඔව්. හැබැයි තාම මම ඉකලා නැහැ. ඔව්. හරි කරන්නෙත් නැහැ. හේතුව හයින කෝඩු වලට ආයන්න ඕනේ නැති නිසා. ඔව්. දැන් මම ට්‍රයි එකක් දෙනවා. සිංහන්ට ගැලපෙන කූඩුවක් හදන්න දේශපාලන ඇතුලේ. හ්ම්. ඒක පස්සේ කතා කරමු. අනිවාර්යයෙන්. සෝ වාට මේ දැන් අපි කලාව පැත්ත දෙමුකෝ. කලාවෙන් උත් මේ කියන්නේ දැන් කොහොමද ඉන්ඩස්ට්‍රිය වලට වැඩ තියනවද? වැඩ වලට ආරාධනා කරනවද? නැත්නම් එතනින් උත් වාට කැපිල්ලද? කොහොමද වාට රංගනයට කතා කරන්නේ? නෑ ඒක මම ඉල්ලංකාපියක් එක්ක. ඔව්. ඒ කියන්නේ 2007 මම ඇක්සිඩන්ට් එකල මගෙත් එක්කම හිටියේ එතකොට. ඔව්. ඇක්සිඩන්ට් එකල ලංකාවට ඇවිල්ලා. ඒතර මට වැඩ නැහැ නේ. ඔව්. ඒතර මට මිගානාට 100කට හරි කමක් නැහැ ගිහලා වැඩ කරන්න ඕනකම තිබ්බ කාලේ. ඔව්. ඒ කාලේ මගේ තියෙන ගොංකමට මේ රට ගැන තේරුම් ගන්න නැතුව රටේ නායකයෝ ගොබ්බියෝ කියලා තේරුම් ගන්න නැතුව මම මහා බහුශ්‍රුත කතාවක් කිව්වා මේ ඔක්කොම ඉස්සරහ. එනේ ලංකාවේ සියලුම ටෙලිවිෂන් නාලිකාවල ලොක්කු ටික තියාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තියාගෙන සංස්කෘතික ඇමතිතුමා තියාගෙන මහින්ද ඇමතිතුමා අනුර ප්‍රියදර්ශනී ආපා මීඩියා ඇමතිතුමා තියාගෙන මම එතන හිටියා. එතන ස්ටාෆ් එකේ කෙනෙක් හැටියට මම නැගිටලා එක
කතාවක් කරා. ඒ වෙලාවේ මම කිව්වා ජනාධිපතිතුමනි වහාම මේ මෙගා නාට්‍ය නවත්තන්න. ඔව්. ඒකට හේතුව මම මේ නිකන් කාත්‍යක තරහක් නෙමෙයි කියන්නේ. මේක මේකෙන් ළඟ මේක ඉන්දියානු කුමන්ත්‍රණයක්. ඔව්. හරිද මේකෙන් අද මේ කොප්පිලා ඉවරයි. හරි. හැබැයි අපිට දැන් කරන්න දෙයක් නැහැ. ඔව්. ලෝකෙම ළමයින්ගේ ප්‍රොඩක්ටිව් අවර් එක තමයි හවස 6යි 8යි අතර. ඒකිනු රූපాయని ප්‍රඥාප්තිය තිබ්බේ 8න් පස්සේ තමයි ටෙලිනාටි පෙන්වන්න ඕනේ කියලා. ඔව්. 8ට නිවුස් 8න් පස්සේ ටෙලිනාටි. ඔව්. 8ට කලින් ඔය ඉස්සෙල්ලා කියපු රොබින් හුඩ් අරවම ළමයින් ගියෝ. ඔව්. ඔව්. හරිද? එතකොට ඒකද රූපాయని නීතිය? ඔව්. ඒක අද නැහනේ. ඒක යම් චැනල් වලින් කඩලා දැම්මා. හත ගොන් දෙපයක් හදලා ගොන් දෙපය කියලා උන් කිව්ව රන් කියලා. ඔව්. මම කියන්නේ කර ගොන් දෙපය කියලා. තව එහාට ගිහලා සක්කිලි දෙපය කියලා තෝරන දාගන්න පුළුවන් ඒක නේ. ඔව්. ඒකේ මොකද කරේ? වැඩයටලා ගෙදරට එනවා අම්මයි තාත්තයි. ළමයි ස්කෝලේට ලැවිලා කාටුන් බලලා සෙල්ලම් කරලා ඉන්නවා බලාගෙන. අම්මයි තාත්තයි ඇවිල්ලා ඉස්සර අපිට කරේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගේ වැඩ ඉවර කරලා අපිව ළඟ තියාගෙන අපි ස්කෝලේ වැඩ ඒ හෝම්වර්ක් එක අපි කියලා දෙනවා ඉංග්‍රීසි කියලා දෙනවා මෙහෙම මෙහෙම ගියා. ඊපස්සේ හතහමාර අට වෙනකොට අපි නිදි. ඊට පස්සේ එයාලා ටෙලිවිෂන් එක ඉස්සර ඉඳගත්තර කමක් නැහැ නේ අම්මයි තාත්තයි. ඔව්. හරිද? රෑ එළි වෙනකම් අපිට මතකයි ඒ කාලේ ඩිනාස්ටි ඉවරනකලුත් බලනවා මේක. ඔව්. හරිද? එතකොට දව කතා මං කිව්වා කියලා මං කිව්වා මේ පැය දෙක ළමයින්ට ආයේ දෙන්න ටෙලිනාටි මෙගා නෙවෙයි ඕන කිහිම්මලක් අටෙන් පස්සේ කරන්න කියන්නේ හරිද ඔව් මේක සම්පූර්ණයෙන් නවත්තලා මේ වැඩේ මේ ඉදිරි પરම්පරාව වෙනුවෙන් මේ තීරණය ගන්න කියලා ඔව් ඒ වෙලාවේ මට ජනතාව හරි හොඳ කතාවක් හොඳ ෂෝක් කතාවක් කියලා කිව්වා ඔව් දවස් 3යි මාව වසූ දෙකෙන් අයින් කරා 2007 ඔය ඔව් එදා සිට අද වෙනකන් මගේ ගේ මරන් කියන්නේ නේ මෙගා ටෙලිනාටි කිසි එකකින් මට කාරාදා කරන්නේ නැත නැත හරිද හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මං ඒක කරලා ඉවරලා එළියට අවිල්ලා මම ඊට පස්සේ සරසවි පත්‍රෙත් කිව්වා ජනාධිපතිතුමා යුද්ධ දිනට වැඩක් නැහැ මේ සක්කිලි මෙගා නාට්‍ය ටික නවත්තන්න බැරි නම් කියලා ඔය ප්‍රකාශ ඔක්කොම බලපාලා මාව කෙලින්ම ප්‍රශ් එළියට දැම්මා ඊට පස්සේ මම ඇවිල්ලා හොඳ නාට්‍යකාරයෝ ටික ඉන්නවනේ මම පළවෙනි කෝල් එක ගත්තේ සුදත් රෝහණට ඔව් සුදත් රෝහණ ජයන්තගේ මේ ඔක්කොම කතා කරලා කිව්වා අයියා ඔය මෙගා නාට්‍ය වලට මම මෙහෙම ලෙඩක් ඇද්දා කෑ ගහලා තින්නේ මේක නැවතුනේ නැත්නම් මන්නේ යන්නේ නැහැ. ඔයාලා වැඩක් කරනවා නම් කියන්න. එයාලා කිව්වෙත් නැහැ. ඒ කියන්නේ දැන්ට ඔයාට අධ්‍යක්ෂක 13ක් ටෙලිනාටි කැට් කළා නැහැ. කැට් කළා නැහැ. සා ඔයා කරපු නිර්මාණ වලටවත් වර දාන්න පුළුවන් කමක් තියෙන නැත්නම් ඒව දැම්මෙත් නැහැ. ඒව දැම්ම වෙනකොට ඒව දාගන්න ගිහිල්ලා බැරි වුණාම නිෂ්පාදකයා මට නඩු දැම්. එමේකුත් උනා. ඔව්. අපි මට නෙවෙයි නඩු දාන්න ඕනේ. මේ අධ්‍යක්ෂකට. ඔව්. අධ්‍යක්ෂක මැරුණානේ. ඔබට තමයි කියන්නේ වෙරි බෑඩ් කියන්නේ සෑඩ් කියලා. ආ ඒ කියන්නේ ඉතින් වෙන තරමක් වෙලා තින්නේ මාරේවා. හරින සමහරු කියනවාට සෝයි සමහර අය මට හම්බෙලා ඔවා කතා කරපම් මේ ළඟදී සුවයන්නාස කෙනෙකුත් මම හාඳුරු කෙනෙකුත් කිව්වා මේ සේනක මහත්තයා මේ වෙනකොට ඔය වෙච්ච දේවල් නෝ ජීවත් වෙලා ඉන්නේ කිපුදුමයි කියලා. ඒක මොකද්ද? ඒකේ රහස මං කියන්නද? ඒ තමයි රයන් තමා උගත් ශිල්පය හා සමාන වෙනත් මිතුරෙක් නැහැ කියන ලෝකේ. ඒක බුදුහාඳුරු කියලා තියෙනවා. ඒක තමයි හැම වෙලෙම ආරක් ගන්න. මගේ මාෂල් ආර්ට් එක. මම මාෂල් ආර්ටිස් කෙනෙක් නේද? ඒතරම් කිච වෙන්න ආස නැහැනේ. ඔව්. මම පාරේ බැලලා කොන්ද කිලින් තියා යනවනේ හැම වෙලෙම. ඔව්. ඒ නිසා ඒක මට ඉතුරුනේ මාෂල් ආර්ට් එකෙන්. ඒතරම් මගේ ළමයින්ට එයාලගේ තාත්තා මගේ වයිෆ්ට එයාගේ ස්වාම පුරුෂයාව අද ඉතුරුනේ මම මාෂල් ආර්ටිස් කෙනෙක් නිසා. ඔව්. නැත්තම් අර කට්ටිය ගහපු ගැහිල්ලට එක්ක මම බෙල්ලේ වැල දාගෙන ඉන්න ඕන. එහෙම නැත්තම් ගිහලා එකට යන්නලා දාන්න ඕන. හරිද? එහෙම නැත්නම් අද වැලිකඩ ඉන්නෝනේ මම. ඔව්. කොහොද දැන් ඔයත් එක්ක හිටපු ඔයාගේ සමකාලීන යාළුවෝ ඔයත් එක්ක හිටපු ප්‍රවීණ යාළුවෝ ඔයත් එක්ක එකට කාපු බීපු යාළුවෝ කොහො ඒගොල්ලන් කොහො දැන් ඒ කියන්නේ ඔයා මේ කියන්නේ ඔයා ඒගොල්ලන් ඔය යම් තැන් වලට එක්කන් ගියපු තැන් මම දැකලා තියෙනවා. කොහො දැන් ඒගොල්ලන් ඔයාව එක්කන් යනවද? ඒ තැන් වල සහ ඒ කට්ටිය මගෙන් අඳුරගත්ත කට්ටියත් එක්ක පාටි දාන ෆොටෝද මම දකිනවා. මගෙන් අඳුරගත්ත දේශපාලන චරිතත් එක්ක ගිහිල්ලා ලොකු ලොකු විවෘත කිරීම අරම මේව කරපුවා මේ වගේ ෆොටෝ මම දකිනවා Facebook එකේ. හොඳයි ඉතින්. ඇයි මේ දේශපාලනයේ සහ කලාකරුවන් සේනක විජේසිංහ නිකන් බ්ලැක් මේල් එකක් වෙලා තියෙන්නේ. ඇයි? ඒ කියන්නේ ඔයා කෙලින් කතා කරන කෙනෙක් එක. විසාද වෙන්න ඇති. ඒක එක. නැත්නම් ඔයාව දිරවන්නේ නැද්ද කාටවත්? ඒක නම් තියෙනවනේ. ඔව්. දිරවන්නේ නැති හේතු නම් තියෙනවනේ. මෙහෙමනේ දැන් ටෙලිනාටි අධ්‍යක්ෂවරු ගත්තත් අපේ රංගන ශිල්පීන් හරි කවුරුට ගත්තත් ওই ප්‍රශ්නේ මං හිතන්නේ දැන් ටිකක් ඔයාටත් එක තියෙන ওই ප්‍රශ්නේ. හරිද? ඔව්. ඒ කියන්නේ මේ මම මේ ඉතවක් කියමින් කියන්නේ. ඒ කියන්නේ
मिनिस्सुन के आदर दिना बे बल अब टेलनाटे सैटो इतने सैटे मगत सैट विशेष प्रश्न टेलनाटी फिल्म विशेष निलियांट सीन कई बल मटक मंगिकट पात्र मोड़े पास नाटी मम नैन डिटे भौतिकवादी යන්නේ මේ සංසාර ගමන කියලා අපි මරණකයි යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඔව්. දැන් රයින් මට දැන් නිකන් හිතෙන දේවල් තියමයි පිටරට ගියාම මේ ලෝකෙ කොච්චර ලොකුද? දැන් මේ ලෝකෙ කෙලවරේ ඉන්න අර හින බපිද චිකාගෝ කියලා. ඔව්. ඌ දන්නවද මාව? ඌ ඔයාව දන්නවද? ඉතින් අපි මොකටද මේ ජනප්‍රිය වෙන්න පුච්චන මැරෙන්නේ? ඔව්. ඇමරිකාවෙ ඉන්න කෙනෙක් දන්නවද? සේනික ජීසින් ඉන්න නළුව එක්ක. දැන් බිය තුඩේ ඉන්න බේදව තුඩේ වල දක්වා ඉතින් මොන නළුව වෙන්න කැපිලා බෙන්න मार पुराकेंड दांगल नो मुकड़े तो मरने टिकटे करने वाले हरी डकर रहे एक देखा देखो मतलब नाना पटे कर रहा है कि निगत होते हैं मैं पाट्टा नालू एक तमाई अब वो नालू का की जीवन तीन ने पुरी कामरे की जीवन तीन ने अम्मा देख इधर ये वाके देंग मामे अपे नालुआ नालुआ मेंटेन कराने उन्ना मामे गिदर वादा වයිෆ් කිදරම ඉන්නේ මේ බස් එකක් වත් යවලා නැහැ මම නේ ඔක්කොම කරන්නේ ඔව් මම කඩේට ගිහලා පොල් ගෙඩි අතින් අරන් ගෙදර යනවා ඔව් කොට කලිසම ගාගෙන ඉතින් මේක අවුලක්ද කියලා මම කියන්නේ මේ මගේ හැටි ඔව් මම නම් කියන්නේ වා සේනක විජේසිංහ විදියට ඉන්න ඔව් තාම ඉතින් පොඩි කාලේ ජීවත් වෙන්න තියෙන අනිවාර්යෙන්ම ඒ කාලෙත් ඉතින් ඒ විදියට ඉන්න නැතුව දැන් වෙනස් වෙන්න බෑනේ ඔව් සා මම प्रार्थना करना वागे तीन कालदर साप निर्माण मे कोरोना पे इसराट एन तव तव निर्माण करवट मंगन वाटिक वागे निर्माण टिकट आस वट तव अलूत निष्पादक वर टीका वाट वेडकरण सा मट एक प्रश्न तीन एक मेटिंग वागे अहन वा रटगी ये रटगी रजिंग नया विसिंग කිටි ප්‍රශ්නයක් මම කොහොමද කිටින් උත්තර සාමාන්‍යයෙන් රජෙන් රජෙන් කිටින් කියනකොට දැන් මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දොස් කියනකොට සමහරු මට කියනවා සීනගම බලුයගේ ඕකම තානාපති කාර්යාලයට තරියනේ මට අන්න ඒක තමයි ආන්න ඕනකම තිබ්බ ඕ මගේ YouTube එකේ දිස්සරාට එනවා ඔව් තානාපති සේවයේ තියෙන සක්කිලි වැඩ කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඔව් ඒකෙදි ඕක දීර්ඝ වශයෙන් මම ඔව් වගකීමක් අර ඔව් ඔව් හරිද වගකීමක් කියන්නේ ඔව් තානාපති සේවයේ ඉන්න අහිංසක දුක් විඳින මිනිස්සු ටිකක් ඉන්නවා. ඔව්. ඩ්‍රයිවර්ගේ ඉඳන් ඔක්කොම. ඔව්. ඒ වගේම සුරසැප වින්දින දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඔව්. හරිද? අපේ සමහර සේවකයෝ තානාපති සේවේ
බෙඩ් ස්පේස් වල නිදාගන්නේ රටවල මැක්කු කැරපොත්තුත් එක්ක හරියට කන්න නැහැ මොකද ගෙදරට සල්ලි යවන්න ඕන නමුත් ඔයත් නිකන් පොඩි උදාහරණයක් කියන්න කාමර 8ක් විතර තියෙන ලොකු අපාර්ට්මන්ට් එකක එක්කෙනෙක් ඉන්නවා එහෙම තියෙනවා එක්කෙනෙක් ඉන්නවා ඉතින් එතකොට මම ගියේ මම එක කිව්වේ එහෙ මෙහෙන් යන්න උනේ මට වෙන කරන්න දෙයක් නැති වුණා මාව බිමටම වැට්ටුවා මාව පාර්ට්ම දැම්ම මම කලින් කිව්වේ දැම්මම මට වැටිච්ච වෙලින්ම ගොඩේ ඉන්න බෑ මම කවුරුත් උදව් කරන්නේ නැහැ වෙන පක්ෂවල මිනිස්සු ගාවට කියලා කතා කරපම නෑ සේනක ඔයාට උදව් කරන්නේ ඔයා මහින්ද රාජපක්ෂ කියන්නේ අර මේ පස්සේ එතනට ගියාම එතනින් ගණන් ගන්න නෑ පස්සේ කියලා කියලා බල කරලා බල කරලා එතනට ගියේ තානාපති කාර්යාලයට ගියේ එතනත් මාව යැව්වේ තානාපති කාර්යාලයේ ලේබර් සෙක්ෂන් එකට ලේබර් ඔෆිස් එකේ නිකේට මට ඒක තමයි දැනගන්න ඕන තිබේ थैंक यू वेरी मच सेनकाये मगे कथावट मगे फन विथ ट्रायन प्रोग्राम आवट अपे स्टार चैनल वस्ते वागे अलूत यूट्यूब चैनल विश्करना सा मे मम कीन वागे हिते तीन दे सा वागे दख्म हेम देम वागे यूट्यूब चैनल वाट कथा करना बोध इतकोट का प्लास्टर दागे हंडक नगन वागे देवा करान मे हेब ई थिंग मा दखपू සේනක විජේසිං අදත් ඉන්නවා මේ ඒ වගේම මං පළවෙනි දවසේ තිබ්බ ගෞරවය සහ ඒ මිත්‍රකම තියෙනවා ඉස්සරහත් තියෙනවා මගෙන් වාර දවසක මොනවාරි දෙයක් වචනකින් හරි මොනවාරි තිබ්බොත් මට කියන්න ඒ වගේම මං දන්නවා ඔයා ඒ වගේම මට තියෙනවා කියලා thank you very much මං wish කරනවා ඔයාගේ family එකට හැම දෙයකටම ඔයා මේ මං දැනුවත් මේ කවුරු කොම කිව්වා වාසේනක විජේසිංහ මා දකින්න දඬු දඬුස් තමයි මා මානේ අර සාමාන්‍ය දකින්න රොබින් හුඩ් ඔයා ඉතින් රොබින් හුඩ් කියන්නේ කැලේ සටන් කරන දඬුස් නාමානියත් කියන්නේ එවන් දෙයක් සටන් කරන්න මොකද සේනක විජේසිංහ කියන්නේ අපි දකින්න සටන් කරුවේ ඉදිරියේ සටන් කරන්න ඉස්සරහට යන ජය වේවා මේ වගේම ඔයාලගේ YouTube channel එකටත් ඉතාලම ඉත සිතින් සුබ පතනවා ඒ වගේම හැමෝටම කියනවා මේ ස්ටාර් channel එක सब्सक्राइब कर तमेंगे सपोर्ट टिक दें मुखद इसराहट वाले इतनी अफ तम यूट्यूब तम इतनी खेली कथा कर लसन दीवा बला मैं राम वोल्ट को इन सा मे बगे यूट्यूब चाने विशेष सपोर्ट टिक दी मेकट इसराहट दौकान बहुत थैंक यू एना स्टार चैनल फन विथ रायन समुगिन यादो यली हम वेदो अभी सब्सक्राइब कर लेता पल्ला बेल पैं पार क्लिक අපිව subscribe කරලා නැත්තම් very bad කියන sad good and the bad and the ugly හොඳ නරක කැත ගල් මුල් මඩ හැමදෑම හැමදේම කතා කරන ප්‍රෝග්‍රෑම් එකක් එනං අපි ගිහින් එන්නම් ciao malli jai weva